අයිබෝවන් සියලුම දරුවන්ට පුතේනා අපි වැඩසටහන ආරම්භ කරන්නයි වැඩසටහන ආරම්භ කරන්නයි මේ සූදානම. හයවෙනි පාඩමේ අවසාන කවිය විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මොකද අන්තිම කවිය විතරයි කරන්න තියෙන්නේ. අනිත් කොටස් ඔක්කොම ගිය සතියේදී මම අවසන් කරලා තියෙනවා. හරි, කවියේ තේරුම ලියාගමු. එනං අපි කවියේ තේරුම ලියාගමු දරුවෝ. මම දෙන්නම් ලියාගන්න ඕගොල්ලෝ. හරි, ඉස්සෙල්ලා මම කවිය එක පාරක් කියවන්නම්. තිංගල් සෙව්වායි උදෑන් වියාලෙන් වෙල්ලි නාටකලින් පාලර් නාංගල් පල්ලි සෙන්රෝ படி திடுவோம் நன்றாய் படித்திடுவோம் வெள்ளி வந்தால் பாலர் இமக்கு ஓரே கொண்டாட்டம் சனியும் ஞாயிறும் பாலர் இமக்கு விடுமுறை தானே බදාදා බ්‍රාස්පතින්දා සඳුද අඟහරුවාදා බදාදා බ්‍රාස්පතින්දා තුන්වෙනි පේළිය සිකුරාදා දවස්වල සිකුරාදා දවස්වල සිකුරාදා දවස්වල සිකුරාදා දවස්වල සිකුරාදා දවස්වල ළමයි අපි පාසලට ගොස් ළමයි අපි පාසලට ගොස් ළමයි අපි පාසලට ගොස් படித்திடுவோம் பாடம் கரண்ணின் படித்திடுவோம் பாடம் கரண்ணின் படித்திடுவோம் பாடம் கரண்ணின் இலங்கட்டு நன்றாய் படித்திடுவோம் හොඳින් පාඩම් කරන්නේ නන්රායි படித்திடுவோ හොඳින් පාඩම් කරන්නේ வெள்ளி வந்தால் பாலர் இமக்கு சிக்குராத ஆவோத் ළමයි අපට வெள்ளி வந்தால் பாலர் இமக்கு சிக்குராத ஆவோத் ළමයි අපට සිකුරාදා ආවොත් ළමයි අපට සිකුරාදා ආවොත් ළමයි අපට ඕරේ කොණ්ඩාටම් එකමේ සතුටයි ඕරේ කොණ්ඩාටම් එකමේ සතුටයි ඕරේ කොණ්ඩාටම් එකමේ සතුටයි ඕරේ කොණ්ඩාටම් එකමේ සතුටයි
சனியும் ஞாயிறும் பாலர் இமக்கு செனசுராதை இருதை லமை அப்பட்டு செனசுராதை இருதை லமை அப்பட்டு செனசுராதை இருதை லமை அப்பட்டு செனசுராதை இருதை லமை அப்பட்டு விடுமுறை தானே நிவாடுனே விடுமுறை தானே நிவாடுனே ஆயிர் விடுமுறை தானே நிவாடுனே விடுமுறை தானே நிவாடுனே ஆயிர் එයාපත්තේ තියෙනවා වචන ටිකක් පිටු අංක 79 පිටු අංක 79 වචන ටිකක් තියෙනවා ලියාගන්න එක පාඩසාලේ පාසලේ පාඩසාලේ පාසලේ වයල් කුඹුරේ වයල් කුඹුරේ கோவில் கோவிலே கோவில் கோவிலே இல்லை கியாண்டி நே கீனை கபுத்தே இல்லை கியாண்டி நே நத்த கீனுக்கு இலங்கட்ட கால் பியாண்டி கப்புலே கால் பியாண்டி கப்புலே தமிழ் தெமலே தமிழ் தெமலே வியாழன் பிராஸ்பதிந்தா வியாழன் பிராஸ்பதிந்தா வியாழன் பிராஸ்பதிந்தா வாழைப்பழம் கெசல் வாழைப்பழம் கெசல் வாழைப்பழம் கெசல் சனிக்கிழமை செனசுராதா සර් මොකද්ද කරන්නේ? අච්චි පොතේ 79 පිටුව පොතේ. පෙළ පොතේ 79 පිටුවයි. හා සර්. වාලේපලම් කෙසෙල් සනිකිලමේ සෙනසුරාදා ඉදල් මල් පෙත්ත ඉදල් මල් පෙත්ත නීංගල් නුඹලා නීංගල් නුඹලා நீங்கள் நும்பலா வெள்ளி சிக்குராதா வெள்ளி சிக்குராதா வெள்ளி சிக்குராதா திங்கள் சதுதா திங்கள் சதுதா நாட்கள் தவாஸ் நாட்கள் தவாஸ் வெள்ளை சுடு நாட்கள் தவாஸ் நாட்கள் தவாஸ் வெள்ளை சுடு ஆறு இசைல கவியலியல சிங்கள தேர்வழியாக இல்லங்கிட்டு வச்சரடிகளியலா சிங்கள தேர்வழியாக இதாமத்துவேகே மொழின் கவியலி அண்ணே அரே இரங்கட்டு வச்சன வேகே ஓ ஏ கவியா துண்ண சிங்கள தேர்வா துண்ண கவியா Excuse me, sir. Okay, Anne. Sir, ma signal ko katra dal lo kuna magkatsa karami kiwe. Mame kavya avasan kara.
ඊළඟට කවියට පස්සේ තියෙනවා නේද වචන ටික? ඔව් සර්. වචන ටිකත් අවසන් කරාම දෙයි. හා සර්. අවියයි වචන ටිකයි මේ දෙකම අවසන් කරලා ඇත්තේ. දැන් වෙලාව දීලා තියෙන්නේ ටික ලියාගන්න ඕනන්ට. වැඩි වෙලාවක් ගන්න බෑ. ඉම්මං කරන්නේ මං කරන්නේ
भाई कॉफ कर गंड कुत्ते और ये वाला ही नहीं थे सामने दे नहीं पोड़ा किक मंग करना लुप्पा डे बटे अन्नो ना वेगमा के लिए वेगी लिया ने எல்லோரும் வேகமாக எழுதுங்க அம்மும் வேகி இல்லையான்னு சார். හරි එනම් වෙලාව ඇති නේරම් போதுமானது වෙලාව ඇති நாங்கள் அடுத்த பாடத்துக்கு செல்வோம் අපි ඊළඟ පාඩමට යමු හැමෝම ගන්න අච්චු පොතයි පෙන්සිල් එඩුංග පැන්සලක් ගන්න පෙන්සිල් එඩුංග පුත්තහම් එඩුංග සියලුම කොටස් පෙළපොතෙහි නම් කරගෙන යන්න ගැටලුවක් නෑ හරි එර්මණි බලමු අපි ලස්සන පාඩමක් හොඳ පාඩමක් වටිනා පාඩමක් විභාගයට අනිවාර්යෙන් එන පාඩමක් වැදගත් පාඩමක් ඒ නිසා අපේ දරුවෝ ටික හොඳට බලාගත යුතුමයි මේ පාඩම මාතෘකාවේ තේරුම තියෙන්නේ පෝවදුව එප්පඩි போவது எப்படி யானே கோமது யானே ககுல் தான் யானே நேது போவது எப்படி யானே கோமது யானே கோமது கிளானவா அது தனாரா யானே கோமது பஸ் கேது ஸ்டாயுனி யானே கோமது ஸ்கூலிட்ட ත්‍රීවිල්ලක රෝදයි ත්‍රීවිල්ලකට රෝද කීයද තුනයි සර්. තුනන්නේ අතරක් තියෙන එකක් කර වෙනම තියන් යන්නේ පැච් එකක් ගියොත් තියෙන කොට අගාලා මාරු කරගන්න ඔසිත ඔයාලට වහිනව නේද මේ දවස්වල ඔව් සර්. ඒක තමයි දැක්කයි මම කාලකොඩි විද්‍යාධිපතිතුමිට වැඩ කරන්නේ හරි අපි බලමු වෙනම ලස්සන පින්තූරයක් තියෙනවා ඒ පින්තූර අලවන්නේ කොටුවක් ගා ගන්න අනිවාර්යෙන් පින්තූර තියෙන්න ඕන ඔයි ඔයි කොටස් ටික එව නැත්තම් ඔයි ඔයි ටික අනිවාර්යෙන් විභාගයට එනවා ආයි නෝ කතා නොසිනා ඔන්න බලාගන්නේ පින්තූරේට යහපත් පැත්තේ අභ්‍යාස අංක දෙකේ තියෙනවා සොරි අභ්‍යාසංක එක අභ්‍යාසංක එකේ තියෙනවා පිරදේශ සේලක මාකරගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පෙටියෙන් ප්‍රාලේඛන ලියාගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පෙටියෙන් ප්‍රාලේඛන ලියාගන්න පුළුවන් කෙටියෙන් ප්‍රාලි ප්‍රා ප්‍රා ඊළඟට දෙක තබාට් කාර්යාලය
අබාට් කාර්යාලයේ තැපැල් කන්තෝරුවේ තබාට් කාර්යාලයම තැපැල් කන්තෝරුව තබාට් කාර්යාලයම තැපැල් කන්තෝරුව ඕක තියෙන මොන පිටුවේද? මේක තියෙන්නේ පිටු අංකය 81. හරි. පුබයිරද නිලයම් දුම්රිය ස්ථානය පොහයිරද නිලයම් දුම්රිය ස්ථානය පොහයිරද නිලයම් දුම්රිය ස්ථානය කිරිස්තව දේවාලයම් කිරිස්තව දේවාලයම් ක්‍රිස්තියානී පල්ලිය කිරිස්තව දේවාලයම් ක්‍රිස්තියානි පල්ලිය කිරිස්තව දේවාලයම් ක්‍රිස්තියානි පල්ලිය බස් නිලයම් බස් නිලයම් බස් නැවතුම් පොළ බස් නිලයම් බස් නැවතුම් පොළ බස් නිලයම් බස් නැවතුම් පොළ වෛද්‍ය ශාලේ රෝහල වෛද්‍ය ශාලේ රෝහල වෛද්‍ය ශාලේ රෝහල වෛද්‍ය ශාලේ රෝහල පොලිස් නිලයම් පොලිස් නිලයම් පොලිස් ස්ථානය පොලිස් නිලය පොලිස් ස්ථානය පොලිස් නිලය පොලිස් ස්ථානය පොදු මලසල කූඩෙන් පොදු වැසිකිළිය පොදු මලසල කූඩෙන් පොදු වැසිකිළිය පොදු මලසල කූඩෙන් පොදු වැසිකිළිය වංගියේ බැංකුවේ වංගියේ බැංකුවේ වංගියේ බැංකුවේ ඉරලට කෝයිල් කෝවිලේ කෝයිල් කෝවිලේ කෝයිල් කෝවිල නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය සන්දෙයි පොලේ සන්දෙයි පොලේ සන්දෙයි පොලේ සන්දෙයි පොලේ විහාරෙයි විහාරස්ථානය විහාරයි විහාරස්ථානය විහාරයි විහාරස්ථානය විහාරයි විහාරස්ථානය තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව පාඩසාලේ පාසල පාඩසාලේ පාසල තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාවේ පාඩසාලේ පාසල අර දැන් මේක කරන්නේ පින්තූරය අලවන්න ඉඩ තියාගන්න මේ වචන ටික දෙමළින් ලියලා සිංහල තේරුම ලියලා අංක ටික දාන්න. දැන් අපි ගෙවකෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අංක කියද දැමි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අංක කියද? අංක 8 සර්. අංක 8. අංක 8 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. දැන් පුළුවන් නේද දාන්න? ඉක්මන් කරමු දෙමළ අකුරෙන් ලියන්න.
සිංහල තේරුම ලියන්න අංකය යොදන්න. හරි ඉක්මන් කරන්න. මේකට දෙන්න විනාඩි 5 ඉක්මන් කරන්න. पुस्तकालय की पुस्तकालय की एक्सक्यूज मी सर, एक्सक्यूज मी सर, सर सर පුස්තකාලයට එන්නේ 4. තැපැල් තැපැල් කම්තෝරුවද තැපැල් කම්තෝරුව අය වෙල්කම් ඕකේ
अरे एना लुकुम अभ्यास अभी संपूर्ण करा प्रदेश सेलगम प्रादेशिक लेखम कार्यालय की मतलब दिया करने इलगटे तपाल कार्यालय तपाल कंतोरु की मतलब दिया करने इलगटे पुहेरदे निलयम दुमरी स्थानी की मतलब दिया करने ඒ වගේම බස් නිලයම් ක්‍රිස්තව දේවාලයම් මේ ටික මතක තියාගන්න ඕන. දැන් යනවා අභ්‍යාස අංක 2. අභ්‍යාස අංක 2 බලමු. අභ්‍යාස අංක 2 අපිට මොකුත් නැහැ කතා කරන්නේ. අභ්‍යාස අංක 3 තියෙනවා පුතේ මෙන්න මෙහෙම. බැංකුවක පින්තූරයක් තියෙනවා එතකොට වංගී කියලා ලියන්න ඕන. දුම්රිය සේවයට අදාළ පින්තූරයක් තියෙනවා පුහිරද නිලයම්. තැපැල් කන්තෝරුවට එතකොට තබාත් කාර්යාලයම්. මෙතන ඕගොල්ලෝ දන්නේ නැති පින්තූර දෙකක් තියෙනවා මුස්ලිම් පල්ලියයි සිනමාවයි. ඒ දෙක මන් දෙන්නම් හරි. පින්තූර අලවන්නේ කොටුවක් ගාලා ලියන්න හරි. මුස්ලිම් පල්ලියට මෙන්න
මුස්ලිම් පල්ලිය කියලා කියන්නේ සිනමාවට සිනමා කියලා කියන්නේ මා කරගන්න දැන් මේම කරන්නේ පළවෙනි එක බැංකුවනේ මේව කොටුවක් ගන්න මේ පින්තූරය අලවන්න අදාළ දෙමළ වචනේ ලියලා සිංහල තේරුම ලියාගන්න ගෙදරදී පින්තූරය අලවන්න හරි පැහැදිලිද මෙන්න මේ ආකාරයට හරි මේ මුස්ලිම් පල්ලි කියන්නේ මුස්ලිම් පල්ලිය සිනමා කියන්නේ පුතේ සිනමාව සිනමා කියන්නේ සිනමාව මොකද ඒකමන්නේ මයික් ඔෆ් කරගමු පුතාලා ඉක්මන් කරන්න යන්නේ ඉක්මන් කරන්නේ
හරි එහෙනම් අපි ඊළඟ අභ්‍යාසයේ පැත්තට යොමු වෙනවා පුතාල ඉවරයි හැමෝම නෑ සර්. තා වෙලා ඕනෑ ඉන්නවද ඔව් සර්. කතා කරන්නේ කෙනාටද ඔය වෙලා ඕනේ විනාඩි පහක් දෙන්න ඉක්මන් කරමුද ඉවරයි සර්. නෑ හරි ඊළඟ අපි ඊළඟ අභ්‍යාසයට යමු සේට් පාඩු අංක 4 බලාගන්නේ දෙබස් 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 වශයෙන් තමයි ඒ ටික දීලා තියෙන්නේ පුතේ දෙබස් වශයෙන් හරි දෙබස් වශයෙන් හරි අර හදලා ගන්න නෑ දෙබස් වශයෙන් දීලා තියෙනවා බලමු උරයාඩල් ඔන්රු උරයාඩල් කියන්නේ සංවාද ඔන්රු කියන්නේ පුතේ එක සංවාද අංක එක සංවාද අංක එක උරයාඩල් ඔන්රු සංවාද අංක එක මුලින්ම ජනනි කතා කරන්නේ අක්කා නූලක තුක්කු போகும் வழியை சொல்ல முடியுமா அக்கா நூலகத்துக்கு போகும் வழியை சொல்ல முடியுமா அக்கே புஸ்தகால ஜனனி ஜனனி கேன்னாரு ஜனனி கதா கரணி அக்கே புஸ்தகாலயட்ட யானே பார கியன்னு புழுவந்து அக்கே புஸ்தகாலயட்ட யானே பார கியன்னே புழுவந்து යාලිනී කියනවා යාලිනී කියනවා මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්නේ ඉඩදු පක්කම් තිරුම්බුංග වමට හැරෙන්නේ නූලගම් ඉරුක්කු පුස්තකාලය තියෙනවා මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්නේ ඉඩදු පක්කම් තිරුම්බුංග වමට හැරෙන්නේ නූල මිරුකු පුස්තකාලයේ තියෙනවා පුස්තකාලයේ ජනනි කියනවා නන්රි අක්කා ස්තුති අක්කේ නන්රි අක්කා
स्तुति आपके, स्तुति आपके। ఇలాగట బాలము దివసం అంక దగ్గ ఉరయాడల్ ఇరండు దివసం అంక దగ్గ బాలము ముడిన్మ కథాకరాన్ని శివ శివ ఆనవ అన్నా అన్నా అన్నాభియాన్ని బుద్ధి అయ్యే சிவன் கோயில் எங்கே இருக்கு? சிவன் கோயில் எங்கே இருக்கு? ஐயே சிவன் கோவில சிவன் கோவில கோவேதத்தி என்னி அண்ணா சிவன் கோயில் எங்கே இருக்கு? ஐய சிவன் கோவில ஒகேத தியன்னி நேரே போக எலிங் அண்ணே நேரே போக எலிங் அண்ணே வலது பக்கம் திரும்புங்க தப்புனட்டு ஹரன்னு சிவன் கோயில் இருக்கு சிவன் கோவில தீரவா கெலிங் அண்ணே தப்புனட்டு ஹரன்னு சிவன் கோவில தீரவா கெலிங் அண்ணே தப்புனட்டு ஹரன்னு சிவன் கோவிலே சிவன் கோவிலே தீரவா சரி அண்ணா அரி ஐயே சரி அண்ணா அரி ஐயே சமாரு யாகனி அண்ணினே அண்ணி வாரில் யாகனி அண்ணன் ஓவா என்ன புடுவாங்க கத்தா திகாக்னே விபாகவர்கள் அமாருமோ கொட்டாஸ் போய் லாஞ்சனா திக்கல் யாண்ணிக்கிறது அம்மோ இல்லைன்னு தமாய் மண்டே அண்ணே එනිසා අරියටම ලියාගෙන යන්න හරි තුන්වෙනි දෙබස උරයාඩල් මූන්ඩ්‍රු දෙබසේ අංක තුනේ අසංකේ තම්බි මල්ලි ඉලංගෙයි වංගි එංගේ යුල්ලදු මල්ලි இலங்கை வங்கி எங்கே உள்ளது? லங்கா பெங்குவே மல்லி லங்கா பெங்குவே எங்கே உள்ளது? புகைதது என்ன மல்லி லங்கா பெங்குவே புகைதது என்ன தம்பி மல்லி வீரவா நேராக போங்க எலிங் அண்ணே நேராக போங்க எலிங் அண்ணே சந்தி வரும் அந்தியாக்கினவா சந்தி வரும் அந்தியாக்கினவா அதையும் தாண்டி பசுக்கரே அதையும் தாண்டி பசுக்கரே நேராக செல்லுங்க கெளிஞ்சண்ணே வங்கியை காணலாம் பெங்குவே பெங்குவ தக்னட்டு லபினவா வங்கியை காணலாம் பெங்குவே தக்னட்டு லபினவா ஆதித்யா போட்டிக்கா கமாறணும் சார் நேராக போங்க கெளிஞ்சண்ணே சந்தி வரும் அந்தியாக்தியனவா அதையும் தாண்டி பசுக்களே நேராக செல்லுங்க தெரிஞ்சாங்க வங்கியை காணலாம் பெங்குவே பெங்குவே
බැංකුව දකින්නේ පුළුවන්. බැංකුව දකින්න පුළුවන්. අසංක කියනවා නන්රි තම්බි ස්තුති මල්ලි. නන්රි තම්බි ස්තුති මල්ලි. දෙවස අංක හතරේ උදයාරම් නාන්ගු පළවෙනි දෙවස පොඩ්ඩක්කයි කියන්න ඔබ. පළවෙනි දෙවසේ ඔන්න බලාගන්නේ ජනනි කතා කරන්නේ පළවෙනි දවසේ මුලි අක්කේ පුස්තකාලයට යන පාරේ කියන්න පුළුවන්ද? අක්කේ පුස්තකාලයට යන පාර කියන්න පුළුවන්. ඉදිරියට යන්නේ වමට ඇරෙන්නේ පුස්තකාලයේ තියෙන. ඉදිරියට යන්නේ වමට හැරෙන්නේ පුස්තකාලයේ තියෙන. ස්තුති අක්කේ නන්ද්‍රි අක්කා ස්තුති අක්කේ නන්ද්‍රි අක්කා ස්තුති. Thank you sir. හරි. හතරවෙනි එක උරයාඩල් නාන්ගු හතරවෙනි දවසේ මුලින්ම කතා කරන්නේ ගීතා. ගීතා කියනවා මෙන්න මේම. අම්මා පිරදේශ සේලක කිච්කෝ එප්පඩි පෝරදු අම්මේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ කොහමද? අම්මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ කොහමද? අම්මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ කොහමද? මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්නේ සංදි ඉලුකු හන්දියක් තියෙනවා. සංදි ඉලුකු හන්දියක් තියෙනවා. වලදු පක්කම් තිරුම්බි නේරාග සෙල්ලුංග. වලදු පක්කම් තිරුම්බි නේරාග සෙල්ලුංග. දකුණට හැරෙන්නේ දකුණට හැරි කෙලින් යන්න. දකුණට හැරි කෙලින් යන්න. ඊට දෙනවා ස්තුති අම්මේ නන්ද්‍රි අම්මා ස්තුති අම්මේ. ආයි මුලින්දා හතරවෙනි දවස ආයි මුලින්දා ලියාගන්න පුතේ විස්තර කරන්න. ඒ ටික කොයි අරියෙන්ද ඔගොල්ලෝ නැවතුවේ? පොඩ්ඩක් මීටින් එක කට් වුණා. කොයි අරියෙන්ද නැවතුවේ කියන්න පුළුවන්ද? ගීතා අම්මා කියන තැන. ඒක ලියාගත්තෙම නැද්ද පොඩ්ඩක්? අම්මා කියල ඉස්සර එළුවේ. ඒක ලිව්වස අර ඉස්සෙල්ලම ගීතා කතා කරනවා. අම්මා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ කොහමද? හරි. එතකොට පත්මාවති කියනවා මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්නේ සන්දි ඉරුක්කු අන්දියක් තියෙනවා. සන්දි ඉරුක්කු අන්දියක් තියෙනවා. වලදු පක්කම් තිරුම්බි නේරාග සෙල්ලුංග. දකුණට හැරි කෙලින් යන්න. වලදු පක්කම් තිරුම්බි නේරාග සෙල්ලුංග. දකුණට හැරි ගීත කියනවා නන්ද්‍රි අම්මා ස්තුති අම්මේ. නන්ද්‍රි අම්මා ස්තුති අම්මේ. දෙබස අංක පහ. දෙබස අංක පහ බලාගන්නේ සලීම්. සලීම් කියනවා
විවේකානන්දා පාඩසාලේకు පෝරදු එපදී විවේකානන්දා පාසලට යන්නේ කොහොමද විවේකානන්දා පාසලට යන්නේ කොහොමද විවේකානන්දා පාසලට යන්නේ කොහොමද නේරාග පොංග හෙලින් යන්නේ නාට්සන්දි වරුම් අතරමං අන්දියක් එනවා අරයටම ලියාගන්නේ නේරාග පොංග හෙලින් යන්නේ නාට්සන්දි වරුම් අතරමං අන්දියක් එනවා முன்னால் செல்லுங்க இதிரியட்ட யன்னே முன்னால் செல்லுங்க இதிரியட்ட யன்னே இன்னும் ஒரு சந்தி வரோ தவாக் ஹந்தியாக் வினவா இன்னும் ஒரு சந்தி வரோ தவாக் ஹந்தியாக் வினவா இடது பக்கம் திரும்புங்க வமட்ட ஹரின்னே இடது பக்கம் திரும்புங்க வமட்ட ஹரின்னே வமட்ட ஹரின்னே எச்சர தமாய் இருக்கு இன்னிலமட்ட ஐயா மாத்மியா நன்றி ஸ்தூதி ஆய்தோன்னதினா சலீம் விவேகானந்தா பாசலட்டு அன்னே கோமது நேராக போங்க கிளிஞ்சான் நாட்சந்தி வரும் அத்தரமா நந்தியாக்கினவா முன்னால் செல்லுங்க இதிரியத்தை அண்ணன் இன்னும் ஒரு சந்தி வரும் தவ தந்தியாக்கினவா இடது பக்கம் திரும்புங்க வம்மட்ட ஹரணி நன்றி ஸ்தூதி දැන් පුතේ ඔබේ වාරේ තියෙන්නේ දැන් ටග්ගාල ලියාගන්නේ ඔය අර පාර පෙන්නන ලාංඡන ටික අනිවාර්යයෙන්ම ලියාගන්න පුතේ අනිවාර්යයෙන්ම ওই කොටස් වලින් එකක් විභාගයට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම එන්න පුළුවන් ඒ නිසා ඒ නිසා හරියටම ලියා ගන්න පුළුවන් නම් පුතේ ඔබට වටිනවා හරි ඉක්මනට ලියා ගන්න ඕනේ නේද කතා කරන්නේ හා සර් එහෙනම් ඉක්මන කරමු
එහෙනම් පුතාලා ඒ අභ්‍යාස දෙක කරගෙන ඉන්නේ. අපි ඊළඟ දවසේදී 7 වෙනි පාඩම ඉවර කරමු. පින්තූර ටිකත් ඔක්කොම අලවගෙන නිවැරදි ලෙස කරගෙන ඉන්නේ ඉතිරි වැඩ ටික. හරි, එහෙනම් අයිබෝවන්.